අදත් මම ලෑස්ති වෙන්නේ ඔයාලත් දෙක ඔන්නේ වීඩියෝ එකක් ෂෙයා කරගන්න. ඉතින් අද vlog එකත් මම ඔයාලත් එක්ක ලෑස්ති වෙන්නේ මගේ full day vlog එකක් ෂෙයා කරගන්න. ඉතින් අද දවසෙත් මම මොනවද කරන්නේ මේ කියන දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි ඉතින් ඔන්න මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් උදෙන්ම නැගිටලා නම් මට උදේ වරුවනම් ටිකක් වීඩියෝ කරගන්න අමතක වුණා. මට ටිකක් වැඩ කිහිපයක් කරාට පස්සේ තමයි හිතෙන්නේ අද vlog එකක් කරොත් හොඳයි කියලා. ඉතින් උදෙන්ම මම නැගිටලා ඉවර වෙලා උදේ වැඩ ටික කරගෙන ඊට පස්සේ මම garden එකට පොඩ්ඩක් ගිහිල්ලා මගේ මල් ගස් වල අතු කැපුවා. මොකද දැන් මේ දවස්වල වහිනවා. ඉතින් ඒකෙන් දැන් මල් ගස් වල අතු කපලා ඒවට පොහොර ටිකක් දාලා ආවා. ඉතින් එතනදී මට මගේ ඉද්ද පෝච්චි තුනක් තියෙනවා. ඉතින් ඒ වගේ අතු කැපුවට පස්සේ ඉතින් මල් එක්ක මට විසික් කරන්න ලෝභ හිතුණා. ඉතින් ඒකෙන් ඒ ටික මේ වගේ ගෙනල්ලා මම මගේ ජෑම් බෝතලයක් තිබුණා. ඉතින් ඒකට දාලා පැන්ටි টොප් එක උඩින් තියාගත්තා. ඉතින් ඒ වගේම දැන් අපි දෙන්න ලෑස්ති වෙන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් අද උදේට ලොකු දෙයක් කන්න හස්බන්ඩ්ටත් ඕනේ නෑ කිව්වා. ඉතින් මටත් එහෙම ලොකු දෙයක් කන්න ඕමනාවක් නැහැ. ඉතින් අලිගැට පෙරගෙඩි දෙකක් තිබුණා. ඉතින් ඒක මම සීනි දාලා මේ විදියට හදාගෙන අපි දෙන්න උදේ කනවා. ඉතින් ඒක කාලා අද දවසෙත් කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අදත් ඔයාලත් එක්ක ක්ලීනින් කරන වීඩියෝ එකක් තමයි මේක ඇත්තටම බැලුවොත් ෂෙයා කරගන්න. ඉතින් අපේ ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලනවා නම් ඒකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත මගේ අපි දෙන්නගේ බෙඩ්රූම් එක අපේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක කොහොමද අපි ක්ලීන් කරගත්තේ කියලා. ඉතින් මේකේ මම ෂෙයා කරගන්නේ අපේ ගෙදර තියෙන අනිත් බෙඩ්රූම් එක කොහොමද අපි දෙන්න ක්ලීන් කරගෙන ඒ දේවල් කරගන්නේ කියලා. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් ඉතින් මුලින්ම හස්බන්ඩ් මට ගෙදර අපි කලින් පාවිච්චි කරපු කර්ටන් දෙකක් තිබුණා. ඒ දෙක වොෂ් කරලා දුන්නා. ඉතින් මම ඒක මේ විදියට අවුවේ වේලෙන්න දැම්මා. ඉතින් අපි කර්ටන් නම් කලින් මුලින්ම හදාගෙන තිබුණා. අවුරුදු 3ක් ඉතේ දැන් කර්ටන් ඔක්කොම හදලා. නමුත් අපි පාවිච්චි කරේ අපේ බෙඩ්රූම් එකේ කර්ටන් එක විතරයි ඇත්තටම. දැන් තමයි ඉතින් ඔක්කොම ක්ලීන් කරගෙන කර්ටන්ස් දාගෙන යන්නේ. ඉතින් ඒකෙහිඳ අපි යූස් කරපු කර්ටන් එක වොෂ් කරලා දැන් ඒක වේලෙන්න දැම්මා. දැන් ඊට පස්සේ අපි දෙන්න ආවා බෙඩ්රූම් එක සම්පූර්ණයෙන්ම අස් කරන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් හස්බන්ඩ් අස් කරන්න ගියාම එයා ඉතින් අර තියෙන පොඩිම ඩොට් එකේ ඉඳලා ඉතින් ක්ලීන් කරන්න ඕනේ. ඉතින් දැන් මම එයාට සපෝට් කරන ගමන් ඉන්නවා. ඉතින් අපි දෙන්න මේ විදිහට ඉක්මන් ක්ලීන් කරගෙන යනවා දේවල්. මොකද අදත් ඉක්මන්ට මේ දේවල් කොහොම හරි ඉවර කරගන්න ඕන නිසා. එයා ඉතින් අනිත් වැඩ ටික කරන ගමන් මම ඉක්මනටම ආවා. අපේ රෙදි වගේක් තිබුණා. ඒ ටිකත් නමලා අල්මාරියට දාගන්න ඕනේ. ඉතින් අපි දෙන්න වැඩ බෙදාගෙන කරනවා. එතකොට අපිට ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන් හින්දා. දැන් ඉතින් මේ ටිකත් නමලා ඊට පස්සේ ආය යන්න ඕනේ. ඉතින් හස්බන්ඩ්ට උදව් කරන්න. බලමු කොහොමද ඉස්සරහට අනිත් දේවල් ටික වෙන්නේ කියලා. මගේ වීඩියෝස් එක දිගටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ බුක් රැක් එක මතක ඇති. ඉතින් මේක තිබුණේ අපේ මාස්ටර් බෙඩ්රූම් එකේ. ඉතින් දැන් මේක ආයේ ඒ රූම් එකට ගෙනියන්න මගේ අදහසක් නෑ. මොකද එතකොට ඒක ආයේ පැක් වෙලා වගේ වෙනවා, බඩු වැඩි වෙලා. ඉතින් ඒකෙහිඳ මේක දැන් අනිත් රූම් එකට දාන්න ඕනේ හින්දා හොඳට පිහදලා හොදලා ගන්න ඕනේ. ඉතින් දැන් මම ඒකේ තියෙන බඩු ටික ඔක්කොම ඉක්මනට අස් කරලා කබඩ් එක හොඳට පිහන්න ඕනේ. දොවිලි තියෙනවා. පිහන්න අමාරුයි වගේ නම් හොදන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් කොහොම වෙයිද දන්නේ. බලමු දැන් මුලින්ම බඩු ටික ඉක්මනට අස් කර ගන්න ඕනේ. ඉතින් මේකේ සමහරක් පොත් තියෙනවා. ඉතින් මම දෙපාර තුන්පාර හතරපාර කියවපු පොතත් තියෙනවා. සහ ඉතින් මේ නවල්ස් එහෙමනම් අම්මයි මායි දෙන්නම අරගෙන ඒ කාලේ කියවපු පොත් තමයි ගොඩක්ම අම්මා අරගෙන ඊට පස්සේ මම කියවපු පොත් තියෙන්නේ. ඉතින් ඒවා කාට හරි දෙන්නත් පුස්තකාලයකට වගේ කතා කරලා දෙන්නත් අයිඩියා එකක් තියෙනවා. බලමු ඉතින් ඉක්මනට දැන් කොහොමද මේ දවස්වල ගෙදර අස් කරගෙන යන හින්දා අනවශ්‍ය බඩුත් මේකත් එක්කම එළියට දානවයි කියලා හිතාගෙන තමයි අපි දෙන්න ඔක්කොම කරගෙන යන්නේ. ඉතින් දැන් ඉක්මනට මේකේ තියෙන බඩු ටික එහෙම අයින් කරලා මේක ක්ලීන් කරලා ගන්න ඕනේ. කබඩ් එකේ තිබුණ බොක්ස් ටික බඩු ටික ඒ ටික ඔක්කොම අස් කරලා දීලා හස්බන්ඩ් කබඩ් එක හොදන්න තියලා මම ආවා ලන්ච් වලට දෙයක් මොකක්ද මොන හරි හදන්න. ඉතින් උයන්න ඕනේ නෑ කියලාත් හස්බන්ඩ් කිව්වා. ඉතින් ඒත් කමක් නෑ දැන් ඊයේ හදපු පොලොස් එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මට එතකොට තව එක කරි එකක් හෝ දෙකක් හදවන්න ඇතිනේ. ඉතින් ඒකෙහිඳ මම ඉක්මනටම ආවා මොන හරි හදන්න. ඉතින් හදන්න ලේසි දේවල් කිහිපයක් හදනවා. ඉතින් හතු එකක් හදන්න ගත්තා. ඉතින් මේ විදිහට තමයි මම අවමිරිස් සුදු ලුණු ලෑස්ති කරගෙන ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නේ. ඉතින් අවමිරිස් එහෙම හොදලා මේ බොක්ස් එකට දාලා තියාගන්නවා. සුදු ලුණු සුද්ධ කරලා මේ විදිහට බෝතල් වලට දාලා තියාගන්නවා. ඉතින් මම කලින් වීඩියෝ එකත් ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. එහෙම තියාගත්තම හරිම ලේසියි. ඉතින් අපිට උයන්න ගියාම. ඉතින් මේ මෂරූම් එකට මට හරිම ආසයි දුනා. චූටි චූටි ඒවා තියෙන්නේ. ඉතින් දැන් මේක සාමාන්‍ය මම මෂරූම් තෙල් දාලා තමයි හදන්නේ. ඒත් අද හිතුවා මේක හොද්දට වගේ හදා ගන්නවා කියලා. මොකද පොලොස් එක තියනවා දැවිල්ලට. ඉතින් මේක හොද්දට වගේ හදාගෙන ගොටුකොළ සම්බෝලිකුත් හදාගෙන තව මොන හරි හදනවා නම් එහෙමයි. එහෙම හදාගෙන ගැලපෙන දෙයක් හදනවා කියලා තමයි ඉතින් දැන් ලෑස්ති වෙන්නේ. ඉක්මනට උයන්න ඕන. ඉතින් ඒක හින්දා මම උයනේව කොමාලත් එක ෂෙයා කරගන්නේ නැහැ. මම වෙනම දවසක මගේ channel එකෙන් ඔයාලට අරගෙන එන්නම්. මම ලන්ච් රෙඩි කරන වීඩියෝ කිහිපයක් අරගෙන එන්නම් ඉස්සරහට. ඉතින් අද මේ විදිහට ඉක්මනට මේ ටික ලෑස්ති කරලා උයා ගන්න ඕනේ. ඉතින් මං උයන අතරේ හස්බන්ඩ් ගෙදර අනිත් වැඩ ටික කරනවා. එතකොට ඉතින් වැඩ දෙකක් වෙනවනේ. දැන් ඉතින් මේ විදිහට ඉක්මනට උයලා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා කාලා තමයි අනිත් වැඩ ටික කරන්න පටන් ගන්නෙ. ඉතින් මේ තියෙන අද අපි දෙන්නගේ ලන්ච් එක. ඉතින් මම හතු හදාගත්තා. පොලොස් එකක් කලින් හදපු එකක් තිබුණා. ගොඩකොළ මැල්ලුමක් හදාගත්තා. ඒකටම මිරිස් කරල් දෙක තුනක් බෙදගත්තා. ඉතින් මේක මේ විදිහට කාලා ඊට පස්සේ චොට්ටක් වෙලා ඉඳලා අනිත් වැඩ ටික අපි දෙන්න පටන් ගන්න ඕනේ. දැන් ඉතින් අපි දෙන්න ලෑස්ති වෙන්නේ කර්ටන් ටික දාන්න. ඉතින් කර්ටන් ඔක්කොම හොදලා තිබුණේ. ඔක්කොම නෙමෙයි දෙකක් හොදලා තිබුණේ. අනිත් ඒවා එහෙම මල්මාරිය දාලා තිබුණේ. බෑග්ස් වල දාලා ඉතින් ඒකෙන් එකකුයි හොදලා තිබුණ එකයි අරගෙන ඇවිල්ලා මේ රූම් එකට දානවා. දාලා මේ රූම් එක ඉවර කරන්න ඕනේ මේකේ වැඩ ටික. ඉතින් දැන් අපි කර්න් දාලා ඊට පස්සේ බලමු තව මොනවද මට කරන්න තියෙන්නේ කියලා. ඒ දේවල් ඉක්මනට කරගන්න ඕනේ. දැන් ඉතින් ටිකක් හවස් වෙලා තියෙන්නේ. මට මතක විදිහට දැන් වෙලාව 2:05 වෙලා වගේ. ඉතින් මේ ටික ඉක්මනට මේ ඉවර කරගන්නත් ඕනේ. වැඩ ටික කර කර ඉන්න ගමන් හස්බන්ඩ් කිව්වා යාර තේ එකක් බොන්න තිබුණත් හොඳයි කියලා. ඉතින් මටත් ඒ වෙලේ පොඩක් තේ එකක උමනාවක් තිබුණා. ඉතින් මං ආවා අපි දෙන්නට තේ දෙකකුත් හදාගෙන ඒකත් එක්කම සමපෝෂ අග්ගල තුනක් වගේ හදාගත්ත සමපෝෂත් ඒ ටික හදාගෙන අපි දෙන්න චුට්ටක් ඇත්තටම හරිම මහන්සියද. ඉතින් වැඩ ගොඩක් කරානේ ඉව්වත් එක්කනේ අද. ඒ දේවලත් ඉතින් ඔක්කොම කරේ වගේ මම වීඩියෝත් කරනවා. ඉතින් ඒක හින්දා ටිකක් මහන්සි වැඩි. ඉතින් කොහොම හරි දැන් අපි දෙන තේ එකක් බොන ගමන් මේ පොඩි සෙට් එකක් දාගෙන තේ එකක් බොනවා. තව ඉස්සරහට මොනවද අස් කරන්න තියෙන්නේ කියලා තමයි ඉතින් අපි දෙන්න මේ කන ගමන් කතා කරන්නේ. ඉතින් දැන් මේ විදිහට තමයි ෆයිනලි අපේ ගෙදර අනිත් රූම් එක ඔක්කොම ක්ලීන් කරලා තියෙන. ඉතින් channel දෙකක් දෙපැත්තට තියෙන. ඒ දෙකටම curtain දාලා තියෙන්නේ. එතකොට මගේ කලින් room එකේ තිබුණ box දාලා තිබුණ rack එක මේකට ගෙනත් දැම්මා. සහ තාවකාලිකව අපි දෙන්නගේ wedding photo දෙකක් මේකේ තිබ්බා. මොකද සාලේ තාමස් කරලා නැති හින්දා. ඒ දෙකත් මේකේ තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ ගෙදර අනිත් room එක තියෙන්නේ. දැන් ඉතින් හවස් වෙලා තියෙන්නේ. 4:05 වෙලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න දැන් ලෑස්ති වෙනවා. අද නම් ටිකක් ඉක්මනට අපි දෙන්න ගෙදර අස් කරලා ගත්තා. මොකද අපි දෙන්නම වැඩ බෙදාගෙන කරපු හින්දා ඉක්මනට වැඩේ ඉවර වුණා. දැන් ඉතින් අපි දෙන්න ලෑස්ති වෙලා හස්බන්ඩ්ගේ අම්මලා ගෙදර යන්න තමයි ඉන්නේ. අම්මා කිව්වා ඩිනර් වලට අම්මලාද පොඩ්ඩක් ඩිනර් වලට ස්පෙෂල් දෙයක් හදනවා. ඉතින් ඔයාලා දෙන්නත් එනවා නම් එන්න කියලා. මොකද අද ඉරිදා දවසක්. ඉතින් සාමාන්‍යයෙන් සන්ඩේස් වල අපේ ගෙදර හරි හස්බන්ඩ්ගේ අම්මලා ගෙදර හරි අපි දෙන්න යනවා. ඉතින් අද උදේ වැඩ ටික ඔක්කොම කරපු හින්දා හවස ඕන දැන් අපි දෙන්න කතා වෙලා හස්බන්ඩ්ගේ අම්මලා ගෙදර යනවායි කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඉක්මනට wash එකක් එහෙම දාගෙන මම ලෑස්ති වෙලා ඊට පස්සේ අපි දෙන්න යන්න පිටත් වෙන්න ඕනේ. අපි දැන් ඉන්නේ හස්බන්ඩ්ගේ අම්මලාගේ ගෙදර. ඉතින් ආපු ගමන්ම කලවර වැටෙන්න කලින් අපි දෙන්න ගියා පොලොස් කඩන් එන්න. ඉතින් තාත්තා කිව්වා එයාගේ යාළුවෙක්ට දෙන්න පොලොස් වගේක් කඩනවා කියලා. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා එහෙනම් එයාලා ඒකත් එක්කම අපිටත් එකක් කඩාගමු කියලා. ඉතින් ගෙදර හදලා තියෙන්නේ. ඒක ඉවරත් නෑ. ඒකෙත් තම කැලි 5-6ක් මට මතක විදියට තිබුණා. ඒත් මෙයා ගෝ නෑ ආ එකක් කඩාගෙන යන් කියලා. මොකද ආයෙ ලැබෙන ඉරිදනේ එනවනම් එවෙන්නේ. ඉතින් පොලොසොත් කඩාගෙන මේ විදිහට අපේ අම්මලාගේ ගෙදර ඉඳලා තමයි හවස වෙලා ගෙදර ආවේ. අපි දෙන්න ගෙදර ඇවිල්ලා ඉතින් ඊට පස්සේ wash එකක් එහෙම දාගෙන රිලැක්ස් වෙලා දැන් අපි දෙන්නගේ K-drama එක බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට අයිස්ක්‍රීම් එකකුත් කාලා දැන් ඉතින් අපි දෙන්න අපේ K-drama එක බලනවා. ඉතින් මම මේ විදිහට තමයි මගේ full day vlog එකක් ඔන්න අදත් ඔයාලත් එක්ක share කරගත්තේ. ඉතින් එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු.